විදේශගත ශ්‍රී ලාංකේය ලංකාවට ඇවිත් නිරෝධායන වීම සඳහා නව පියවරයන් හයක් හඳුන්වා දී තිබෙනවා. ඒත් එක්කම සංචාරකයන් ලංකාවට පැමිණීමේ අවම වශයෙන් දින 7ක් හෝ නිරෝධායන විය යුතුයි කියලා සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරී ප්‍රකාශ කරලා තිබෙනවා. Aibuan kita pelikan nabu sil dana magi tuh channel kita seru dia. Ini apa itu kata kirim balapur tuh ane. Sau ke amat yang sih. Visin nih, khususnya pihon dan hayak khandun nanti. Tapi nama bidesha kata apa mana Sri Lanka kan. Hada. Ini yang kisi hacking obat airport taking ho. Mana kisi mah akar lagi Lanka. Atulat tuh hot me dawas dah hatre nirodan. Atulat tawat pihon dan kipya kanu kamarnya kirim. Awasi dah. Waktu ini hamuda apa itu mah ikut dah prakarsa ke diri patkala. Nivas nirodannya awasi nih kela. Eki ane obat hotel ek නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙලා තව දවස් 14ක් තවදුරටත් නිවාසයක නිරෝධායනය විය යුතුයි නැත්නම් ඔබගේ නිවසේ නිරෝධායනය විය යුතුයි. ඉතින් මේ අවශ්‍ය නැහැ කියලා එතුමා ප්‍රකාශ කළා. නමුත් මේ තහවුරුනේ නැහැ. ඉතින් දැන් එය තහවුරු වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය එවලා තිබෙනවා මේ අවස්ථාවේදී ආපියෝරන් 6ක් මේ පියෝරන් 6න් පැහැදිලිව කියලා තිබෙනවා විදේශ රටක ඉඳන් එනවා නම් දවස් 14ක් නිරෝධායනය වුවහොත් නැවත නිවසේ ගිහින් නිරෝධායනය වීම අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඊට අමතරව අනිකුත් පියවරයන් ගැන කතා කරොත් මේවා සාමාන්‍ය තිබුණ පියවරයන්මයි PCR ටෙස්ට් එකක් කරන්න ඕනේ ඔබ ලංකාවට ආපු ගමන්ම හෝටලයක ඉන්නවනම් තනි කාමරයක සිටීමේ හැකියාවක් තිබෙනවා සහ කාමරේ දෙන්නෙක් ෂෙයා කරගෙන සිටීමේ හැකියාවක් තිබෙනවා නමුත් එකම පවුලේ තවත් සාමාජිකෙක් ඉන්නවනම් එයාවත් ඔබට මේ හෝටලෙෙම තියාගැනීමේ හැකියාවක් නැත්නම් මේ හෝටල් කාමරේෙම තියාගැනීමේ හැකියාවක් තිබෙනවා නිරෝධායන නම් මේ පවුල නැත්නම් මේ දෙන්නෙකුට මේ තනි කෙනෙකුට ඒ අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් එයාට පවුණක් සීමා වේ යුතුයි අනිත් අය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඊට අමතරව මේ නිරෝධායන වෙන අය අනිත් නිරෝධායන වෙන අයත් එක්ක එකතු වෙලා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ කියලා තිබෙනවා. ඊට පසු කියලා තිබෙනවා අවසාන PCR එක දවස් 12-14 මේ නිරෝධායන දවස් 12-14 අතරේ කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඉන්පසු ඔබ නිරෝධායන වෙන ස්ථානයේ සෞඛ්‍ය ප්‍රධානියා විසින් ඔබගේ නිරෝධායන කටයුතු හරියට වුණා යයි ඔහු සහතිකයක් දෙනවා නම් ඔබට නිවස කරා යෑමේ හැකියාවක් තිබෙන බව මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ඉතින් මෙම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවන ලද මෙම ලිපිය අසේල ඩොක්ටර් අසේල ගුණවර්ධන ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් හෙල්ත් සර්විස් විසින් තමයි අත්සන් කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට. ඉතින් මෙතනින් එහාට විදේශගත සිට ඔබ ලංකාවට එනවනම් මේ පියවරයන් 6 තමයි තිබෙන්නේ. ඔබට නිවසට ගිහිලා නිරෝධායන වීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක තහවුරුනේ නැහැ. නමුත් දැන් තහවුරු කරලා ලිපියක් එවලා තිබෙනවා. ඒත් එක්කම ලංකාවට ආපු ගමන් PCR එකක් කරන්න ඕනේ. ඔබ හෝටලයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වීම අවශ්‍යතාවයක් තිබෙනවා. ඉන්පසු ඔබට මේ හෝටලෙන් එළියට යාමේ හැකියාවක් නැහැ. ඉන්පසු ඔබට තනියම භාවිතා කිරීමේ මේ සැනිටරි පහසුකම් නැත්නම් මේ සෞඛ්‍ය ආරක්ෂක නැත්නම් මේ ටොයිලට් මේ ඔබටම පමණක් වෙන්න ඕන දේවල් තිබෙන්න ඕනේ. ඉන්පසු දවස් 12-14 අතර ඔබට PCR එකක් අවසානයක් කරගෙන අවශ්‍යතාවයක් තිබෙනවා. මෙයා සැටිස්ෆයි වුණා නම් සෞඛ්‍ය නිලධාරියා විසින් ඔබ නිවසට යෑමේ ඒ සහතිකය ලබා දෙනවා ඇති. දැන් අපි කතා කරමු මේ සංචාරකයන් සම්බන්ධයෙන්. ඉතින් ඔබ දන්නවා සංචාරකයන් ගෙනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මේක ඇත්තටම හොඳ දෙයක්. ලංකාව ඇතුළේ සංචාර කර්මාන්තය දියුණු කිරීම. ඉතින් මෙහිදී අප දැනගත් දෙයක් තමයි මේ සිරස TV එකෙන් තමයි මේ ইনফরমේෂන් එක අපිට ලැබෙන්නේ. සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සම්බන්ධ කරගන්නේ මේ තොරතුරු ලබාගෙන තිබෙනවා. එහිදී එතුමා විසින් ප්‍රකාශ කරලා තිබෙන්නේ ලංකාවට සංචාරකයන් ගෙන්වීමේදී සංචාරකයන් අවම වශයෙන් දවස් 7ක් හෝ නිරෝධායනය විය යුතුයි. සියලු සංචාරකයන් PCR පරීක්ෂණ වලට යොමු කර නිරෝධායනය සඳහා අදාළ හෝටල් වෙත යොමු කිරීමටද කටයුතු කරන බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. මිරටට පැමිණෙන සියලු සංචාරකයන් අවම දින 7ක් නිරෝධායනයට ලක් විය යුතුය. සම්පූර්ණයෙන්ම ඒ සම්බන්ධව ලබා දීලා තිබෙන රෙගුලාසි නීති රෙගුලාසි වලට යටත්ව ක්‍රියාත්මක කිරීමට තමයි සංචාරකයන්ව ඒ කොන්දේසිමත් තමයි සංචාරකයන් මේ රටට පැමිණෙන්න අවසර දීලා තියෙන්නේ. ඉතින් අපි හිතන සංචාරකයන්ට වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් ඒ අවස්ථාව ලැබෙනවා ඇති කියලා ඉස්සරහට යනකොට කොහොම වුණත් අපි ඉල්ලපු දෙයක් තමයි විදේශගත ශ්‍රමිකයන් නිවාස නිරෝධායනය කිරීමේ ඒ හැකියාව කොහොමද කියලා බලන්න කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන්ුත් අපි යම් කිසි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් කියලා විශ්වාස කරනවා. අපේ ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ගෙවල් තියෙනවා. ඉතින් මේ පිටරට ගිහිල්ලා කරන එකම දේ තමයි ගෙවල් හදන එක.
Ini adalah video yang saya akan share dengan Anda. Saya akan share dengan Anda.